ආයුබෝවන් අද 2020 පෙබරවාරි මස 12 වන බදාදා ඉර උදාව පෙරවරු 6:28ට ඉර බැසීම පස්වරු 6:22ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 12:28 සිට 1:57 දක්වා සුබ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත මේෂ ලග්නේ මේෂ ලග්නේ උපන් ඔබට අද දවස තුල ඔබගේ වියදම් පාර්ශවය නම් තරමක් ඉහළ යන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. රැකියා ස්ථානයේ ගැටලු ඇතිවීමට හා සතුරු කරදර ඇතිවීමට ඉඩකඩ තිබෙන දවසක්. උදාසීන බවක් පෙන්눔 කරනා වගේම ඔබට ධන හානි නම් තරමක් වැඩි වෙන්න පුළුවන්. හදිසි අනතුරු ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න. ඔබට අවමන් වලට අපහාස වලට පත්වීමට ඉඩකඩ තිබෙනවා. ඔබගේ විවාහ ජීවිතයේ ගැටුම් ඇතිවීමට පවා ඉඩකඩ තිබෙනවා. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හා පීනස යන අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. මිතුරු සම්බන්ධතාවලට සුබදායක නොවන බවක් දවස පුරාවටම පෙනෙන්නට තිබෙනවා. හැකියාවක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 9. වෘෂභ ලග්නේ. වෘෂභ ලග්නේ උපන් ඔබට අද දවස තුල යුග ජීවිතයේ ප්‍රීතිමත් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. විවාහකයන්ට යහපත් මංගල යෝජනා උදා වෙනා වගේම මව්පිය ආශිර්වාදයේ ලැබෙන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. හවුල්කරුවන් සමග කරන ගනුදෙනු වලින් ඔබට වාසියත් වෙනා වගේම තැන්පත් ධනය පවා වැඩි කර ගැනීමේ හැකියාවක් පවතිනවා. යාන වාහන ඉඩකඩම් ලාභ හිමි වෙන වගේම මව් පාර්ශවෙන් හදිසි ධනයක් ලැබීමට අද දවස තුල ඔබට අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනවා. වාද විවාද වලින් ජයත් වෙනා වගේම නව මිතුරු සම්බන්ධතා අලුත් මිතුරන් හඳුනා ගන්න පුළුවන්. අරසස් රෝග තත්ත්වයන් පණු අමාරු රෝග තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. හැකියාවක් තිබෙනවා නම් ඊශ්වර දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 5. මිතුන ලග්නේ. මිතුන ලග්නේ උපන් ඔබට අද දවස තුල තරඟ විභාග වලින් ජයත් වෙන්න පුළුවන්. පියපස ඥාතීන්ගේ උදව් උපකාර ලැබෙනා වගේම පැවති අසනීප තත්ත්වයන් සුව වීමේ ලකුණු පහළ වෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධ දියුණුවක් ඇති වෙනා වගේම අධ්‍යාපන කටයුතු වලට නම් එතරම්ම යහපත් බවක් පේන්නට නැහැ. නින්දා අපහස වලට ලක්වීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ බොහොම පරීක්ෂාකාරීව කටයුතු කරන්න. ප්‍රේම සම්බන්ධතාවලදී කලහකාරී තත්වයන් මතුවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ කරන කියන කටයුතු සහ වචන භාවිතා කිරීමේදී බොහොම ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඔබට හැකියාවක් තිබෙනවා නම් අද දින ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භීමට ඉතාමත්ම සුබයි. ජය අංකය අංක 5 ජය වර්ණය කොළ පැහැය. කටක ලග්නේ. කටක ලග්නේ උපන් ඔබට අද දවස පුරාවටම දරුඵල අපේක්ෂාවෙන් සිටිය අයට එම සිහිනයේ සැබෑ වීමේ ලකුණු පහළ වෙන්න පුළුවන්. ආදර සම්බන්ධතා ජය ගන්නා වගේම උසස් අධ්‍යාපනයට සිත යොමු වෙන්න පුළුවන්. ඔබට සුබ කටයුත්තකට ආරාධනා ලැබෙනා වගේම මව්පිය ඥාතීන් සමග සම්බන්ධතා ගොඩනැගෙන්න පුළුවන්. ආගම දහම පිළිබඳව නැඹුරුවක් දක්වනා වගේම ප්‍රභූ පිරිස් සමග සම්බන්ධතාවලට වැඩි ඉඩකඩක් අද දවස පුරාවටම පවතිනවා. ආහාර අජීර්ණ ඇතිවීමට ඉඩකඩ තිබෙනා වගේම හෘද රෝග අවදානමක්ද පෙනෙන්නට තිබෙන ඔබ බොහොම කල්පනාකාරීවම කටයුතු කළ යුතු දිනයක්. ඔබට හැකියාවක් තිබෙනවා නම් ක්‍රීම් පහට විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භීමට හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය අංක 2. සිංහ ලග්නේ. සිංහ ලග්නේන උපන් ඔබට අද දවස තුල නිවාස ඉඩකඩම් ලාභ ඇති වෙන්න පුළුවන්. මවට වැඩි සැලකිල්ලක් දක්වනා වගේම යාන වාහන සම්බන්ධ ව්‍යාපාර කටයුතු වලින් අනිවාර්යෙන්ම ඔබට ලාභ ලැබේවි. පදිංචි ස්ථානයේ වෙනසක් ඇති වෙනා වගේම දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට ඔබට සිදු වේවි. මව්පියන් සතු දේපල සම්බන්ධව යම් ගැටලුවක් පැවතුණා නම් එම ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඔබට අද දවස තුල නඩුවක් තිබෙන අයෙක් නම් නීතිමය කටයුත්තක් තිබෙන අයෙක් නම් එයින් ජය ලබන්න පුළුවන්. පොළව ආශ්‍රිත සම්පත්වලට වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු දිනයක් වගේම දරුවන්ගේ මතක ශක්තියට බාධා ඇති වෙන්න පුළුවන්. හැකියාවක් තිබෙනවා නම් නෙළුම් මල පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නේන උපන් ඔබට අද දවස තුල පොත්පත් ලිපි ලේඛන කටයුතු වලින් වාසියත් වෙනවා. මුද්‍රණ කටයුතු ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට නම් වැඩි වාසියත් කර ගැනීමට හැකියාව තිබෙනා වගේම සහෝදර සම්බන්ධතා වැඩි වෙන්න පුළුවන්.
කෙටි ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඔබේ සහකරුගේ නැත්නම් සහකාරියගේ රැකියාවේ නව තනතුරු ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා වගේම අසල්වාසීන් සමග මතභේද ඇතිවීමක් ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා. ගිවිසුම් කොන්ත්‍රාත්වලින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වගේම උරහිස්සා බාහුව ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කර ගැනීමට හැකියාව තිබෙනවා. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකයේ අංක 5. අද දවස තුල ඔබට හැකියාවක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. තුලා ලග්නේ. තුලා ලග්නේ නුපන් ඔබට අද දවස පුරාවටම වියදම් බහුල වෙන්න පුළුවන්. ඔබ ප්‍රමාණයේ ඉක්මවා කටයුතු කිරීමෙන් යම් කරදරවලට පැටලීමට ඉඩකඩ තිබෙනවා වගේම නීතිමය ගැටු ඇති වෙන්න පුළුවන්. ඔබගේ දූ දරුවන් තුල පවුල තුල වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා වගේම සිතේ සැනසීම තරමක් අඩුවන දිනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. විවාහ ජීවිතයේ ආරවුල් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා වගේම ඇස් හා දත් ආශ්‍රිත රෝග තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ තිබෙනවා. ඔබ ඒ ගැන සැලකිලිමත්ව හා ප්‍රවේශමින් කටයුතු කරන්න. දුර බැහැර ගමන්වල යෙදෙන අයට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබට අද දවස තුළ හැකියාවක් තිබෙනවා නම් ඊශ්වර දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකයේ අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ නුපන් ඔබට අද දවස ශරීර සෞඛ්‍ය පිරිහෙන්න පුළුවන්. දෝෂාරෝපයට ලක්වන දිනයක්. ඒ වගේම තමයි ජීවිතයට සම්බන්ධ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ධනහානි ඇති වෙන්න පුළුවන්. ආයතන ප්‍රධානීන්ගේ උදහසට ලක්වීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න. කීර්තිය පළදුවන නැත්නම් ඔබගේ ප්‍රසිද්ධිය පළදුවන නිසා කරුණු කාරණා යෙදෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙනවා වගේම ඇඟලුම් ආශ්‍රිත ව්‍යාපාර කටයුතු වලින් තරමක් පාඩු සිදු වෙන්න පුළුවන්. සතුරන්ගෙන් පීඩාගෙන දෙනව වගේම නිවසේ ඇති කරන සුරතල් සතුන් ආදීන්ට අයහපත් දිනයක්. හැකියාවක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කරන දවසේ වැඩ කටයුතු ආරම්භන්න. එය ඉතාමත් සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයේ නුපන් ඔබට වෙනත් අය සමග අදහස් හුවමාරුවේදී යම් අපහසුතා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සතුට සොම්නස ඈත්වන දිනයක් වගේම හදිසි අනතුරු හෝ රෝහල්ගත වීම ආදියට ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ බොහොම සිහිනුවණින් යුතුවම දවස පුරාම කටයුතු කරන්න. පදිංචි ස්ථානයේ වෙනසක් සිදු වෙනවා වගේම මානසික පීඩාවන්ට ගොදුරු වන දිනයක්. වසවිස ශරීරගත වීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. මිතුරු සම්බන්ධතාවලට එතරම්ම සුබදායක දිනයක් වශයෙන් නම් පෙනෙන්නට නැහැ. ආහාර ගැනීමේ රටාවේ යම් වෙනසක් සිදු වෙන්න පුළුවන් වගේම ඔබට හැකියාවක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැද දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකයේ අංක 3. මකර ලග්නය. මකර ලග්නයේ නුපන් ඔබට අද දවස තුල ඔබගේ ආදායම් මාර්ග තත්ත්වයන් අවහිර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොදු සේවා කටයුතු වලට යොමු වීමෙන් ඔබට පාඩු සිදු වෙනවා වගේම ආදර සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන්. මිහිරි ආහාර පාන රස විඳීමට ඉඩකඩ ලැබෙනවා වගේම රූපලාවන්‍ය කටයුතු වලට අමතර මුදලක් වැය කිරීමට ඔබට සිදු වේවි. පිය පාර්ශවයට අදාළ දේපලක් සම්බන්ධ ගැටලු මතු වෙනවා වගේම අධ්‍යාපන කටයුතු වල ජයග්‍රහණයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. යහපත් මිතුරු සම්බන්ධතා ගොඩනැගෙනා වගේම සංගීතය කලාව ආශ්‍රිත ඔබට තිබෙන්නා වූ හැකියාවන් දියුණු කරගන්න අද දවසේ ඉමහත් ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඔබට හැකියාවක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකයේ අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ නුපන් ඔබට අද දවස පුරාවටම තැන්පත් ධනය වියදම් වෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධ ගැටලු ඇති වෙනවා වගේම විරුද්ධ ලිංගිකයන් සමග සම්බන්ධතාවලට සිත යොමු වෙන්න පුළුවන්. කුෂිකාර්මාන්තික කටයුතු වලින් පාඩු සිදු වෙනවා වගේම කීර්තිය හානිය ඇති වෙන්න පුළුවන්. රාජ්‍ය බලය සම්බන්ධ කටයුතු වලට මැදිහත් වීමට අවස්ථා ලැබෙනවා වගේම හවුල්කරුවන් සමග දේපල පිළිබඳව ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඒ ගැන වෙහෙසී මහන්සි වී කටයුතු කිරීමට සිදු වේවි. ඔබගේ උදරයේ පහළ කොටස ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයන් මතුවෙනව නම් අද දවස තුල ඔබට හැකියාවක් තිබෙනව නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු වෙන ඉතාමත්ම සුබයි. ඔබට විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භීමට හැකියාවක් තිබෙනව නම් ඔබට තිබෙන අසුබ තත්ත්වයන් निराකරණය කරගැනීමෙන් දවසේ වැඩ කටයුතු ආරම්භන්න පුළුවන්. ජය වර්ණය නිල් පැහැය ජය අංකයේ අංක 6.
මීනලක්නේ. මීනලක්නේන් උපන් ඔබට අද දවස පුරාවටම ගේ දොර අලංකරණයට කාලය කැප කරන බව පෙනෙන්නට තිබෙනවා. අධ්‍යාපන කටයුතු වලට නම් එතරම්ම යහපත් දිනයක් බවට පෙනෙන්නට නැහැ. මවගේ රෝගී තත්ත්වයක් පිළිබඳව වෙහෙසක් දැරීමට සිදුවන වගේම පියා සහ ඔහුගේ දේපළ සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහොම දුරදිග බලා කටයුතු කරන්න. විදේශ ගමන් සඳහා එතරම්ම සුබ වෙන්නේ නැහැ. නව දැනුම සොයා නැත්නම් පෙළපොත් පරිශීලනය කිරීමේ උනන්දුවක් ඇති වෙනා වගේම රජයේ බදු මුදල් හෝ දඩ මුදල් ගෙවීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට එයි නීතිමය කරදර සමහර අවස්ථාවන් ඇතිවීමට ඉඩකඩක් තිබෙනවා. ඔබට හැකියාවක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඉතාමත් සුබයි. ජය වර්ණයේ රන්වන් පැහැ ජය අංකය අංක 3.